ඔයා හිතනවද අවුරුදු 14ක් වයස ළමෙක්ට තවත් ළමයෙක්ව මරලා ඒ ළමයාගේ ඇස් දෙක ගලවන්න තරම් සාහසික වෙන්න පුළුවන් වෙයි කියලා? ඒ ජපානයේ කෝබෙ කියන නගරේ ජීවත් වුණ ළමයෙක්ට හිතෙනවා තමන්ට සීරියල් කිලර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ජපානයේ සෑහෙන කතාබහට ලක් වුණ සකෙකිබරා සේටෝ ඉන්සිඩන්ට් එක ගැන. 1997 මැයි 27 වෙනිදා ජපානයේ කෝබෙවල තියෙන ටොමෝගෝකා කියන ඉස්කෝලේ ජැනිටර් හැමදාම වගේ උදේම වැඩට යන්න පිටත් වෙලා තියෙනවා. එයා ඉස්කෝලේ ගේට්ටුව ගාවට යද්දී පාන්දර අඳුර සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබිලත් නැහැ. කොහමරි ටිකින් ටික ගේට්ටුවට ලං වෙද්දීට පෙන්ලා තියෙනවා ගේට්ටුව ඉස්සරහම මොකක් හරි දෙයක් වැටිලා තියෙන විදිය. තවත් ලං වෙලා බලද්දීට පෙන්ලා තියෙනවා එතන තියෙන්නේ කෑලිවලට වෙන් කරපු පූසෝ දෙන්නෙක්ගේ කොටස් කියලා. ඉතින් මේකෙන් මේ ජැනිටර් සෑහෙන්න කලබල වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි එයාට නරකම දේ දකින්න හම්බෙලා තියෙන්නේ. එයාට පෙන්ලා තියෙනවා ඉස්කෝලේ ප්‍රධාන ගේට්ටුවේ තියෙන යකඩ උලක කවුරු හරි ළමයෙක්ගේ කඳින් වෙන් කරපු ඔළුව රඳවලා තියෙන විදිය. ඒ ඔළුවේ ඇස් දෙකම ගලවලා තිබිලා තියෙන්නේ. ඒ වගේම ඒ ළමයාගේ මූණේ තනින් තන කතිර සලකුණු කපලා තිබිලා තියෙනවා. අනිත් එක තමයි ඒ ළමයාගේ කට කන ළඟට විතර යනකම් කපලා තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ළමයාගේ කට ඇතුළට කඩදාසි කොලයක් ඔබලා තිබිලා තියෙනවා. ඒත් ඒක නිකම්ම කොලයක් විතරක් නන් නෙවෙයි. ඒක මේ සාහසික මිනීමරුම කරපු මිනීමරුවා පොලිසියට ලියපු ලියුමක්. කොමරි අර ජැනිටගේ දැනුම් දීමට අනුව වැඩි වෙලාවක් යන කලින් මෙතෙන්ට පොලිසියෙන් එනවා. ඉතින් මේක මේ මිනීමරුවා කරපු පළවෙනි අපරාධය නම් නෙවෙයි. මේ අවුරුද්දේ පෙබරවාරි මාසේදී ක්ලාස් එකක් ඉවර වෙලා ගෙදර යන ගමන් ඉඳපු ගෑන් ළමයි දෙන්නෙක්ට කවුරු හරි කෙනෙක් මිටියකින් පහර දීලා තියෙනවා. තමන්ගේ ඔළුවේ පිටිපස්සට වැදුන පාරවල් නිසා බරපතල තුවාල සිද්ධ වෙලා තිබ්බත් ඒ දෙන්නගෙම ජීවිතවලට හානියක් වෙන්නේ නැහැ. එතේ දෙන්නගෙන් කවුරුවත්ම තමන්ට පහර දුන්න කෙනාව දැකලා නැහැ. කොමරි මේ අපරාධකාරයා එතනින් නතර වෙන්නේ නැහැ. ඒ අවුරුද්දේම මාර්තු 16 වෙනිදා මේ මිනිමරුව තවත් ගෑන් ළමයි දෙන්නෙක්ට පහර දෙනවා. එයාය තමයි අවුරුදු 10ක් වයස අයකා යමෂිටා සහ අවුරුදු 9ක් වයස කසුමි ඉෂිකාවා. ඉතින් මේ දෙන්නගෙන් අයක යමෂිටා කියන ගෑන් ළමයාගේ ඔළුවට මේ මිනිමරුව මිටියකින් සෑහෙන වතාවක් පහර දීලා තියෙනවා. එයාට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු සෑහෙන උත්සාහ කරත් මේ සිදුවීම වෙලා සතියකට විතර ආසන්න කාලෙකදී අයක මිය ගිහින් තියෙනවා. අනිත් ගෑන් ළමයා කසුමිට මේ මිනිමරුව පිහියකින් ඇල්ල තියෙනවා. යම්තාක් දුරකට දරුණු තුවාල සිද්ධ වෙලා තිබ්බත් වෛද්‍යවරුන්ට පුළුවන් වෙනවා කසුමිගේ ජීවිතේ බේරගන්න. අනිත් විශේෂම දේ තමයි කසුමි මේ මිනිමරුවව දැකලා තියෙනවා. ඒත් එයාට තිබිලා තියෙන්නේ මිනිමරුවව ආයේ දැක්කොත් අඳුරගන්න පුළුවන් විදිය මතකයක් විතරයි. ඉතින් පොලිසියට මේ මිනිමරුවව හොයාගන්න පුළුවන් විදිය කිසිම වැදගත් සාක්ෂියක් නම් හම්බෙලා නැහැ. ඒත් පොලිසියට තේරිලා තියෙනවා මේ පහරදීම් හතරම කරලා තියෙන්නේ එකම කෙනෙක් කියලා. මොකද ඒ සිදුවීම වුණ තැන්වල මේ මිනිමරුව විශේෂ සලකුණක් තියලා ගිහින් තියෙනවා. ඒ හැම තැනකම එයා කොටස් වෙන් කරපු සතෙක්ගේ මලසිරුරක් තියලා ගිහින් තියෙනවා. උදාහරණයක් විදියට එක තැනක එයා ඔළුව නැති පරවියෙක්ගේ මලසිරුරක් තියලා ගිහින් තියෙනවා. තවත් තැනක එයා කකුල් කපපු පූසෙක්ගේ මලසිරුරක් තියලා ගිහින් තියෙනවා. ඉතින් ඒ විදිහෙම සලකුණක් තමයි අර ඉස්කෝලේ ගේට්ටුව ළඟත් තිබුණේ. ඒකෙන් තමයි පොලිසියට තේරුම් යන්නේ මේ මිනිමරුම කරලා තියෙන්නේ එකම කෙනා කියලා. කොමාරි මාර්තු 16 වෙනිදා සිද්ධ වුණ පහර දීමෙන් පස්සේ මැයි මාසේ අන්තිම වෙනකම්ම ආයෙත් මේ මිනිමරුවගෙන් කිසිම ක්‍රියාකාරකමක් දකින්න හම්බෙන්නේ නැහැ. ආසන්න වශයෙන් මාස දෙකක විතර කාලයක් ගත වුණා හින්දා පොලිසියයි වගේම ජනතාවත් හිතලා තියන්නේ මේ මිනිමරුව තමන්ගේ වැඩ නවත්තලා කියලා. ඒත් එයාලට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්නේ මැයි 24 වෙනිදා වෙනකම් විතරයි. 1997 මැයි 24 වෙනිදා අවුරුදු 11ක් වයස ජුන් 6 කියලා ස්පෙෂල් එඩියුකේෂන් ස්ටුඩන්ට් කෙනෙක්ව එකපාරම අතුරුදහන් වෙනවා. ඉතින් හැමෝගෙම අදහස වෙන්නේ මේකත් අර සිදුවීම් වලට අදාළ මිනිමරුවගෙම වැඩක් කියලා. ඒත් 1997 මැයි 27 වෙනිදා වෙනකම්ම පොලිසියට මේ ජුන් 6 ගේ කිසිම සලකුණක් නම් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් මැයි 27 වෙනිදා ජුන් 6 ගේ පවුලෑයට යාලට අහන්න පුළුවන් නරකම ආරංචිය අහන්න හම්බෙනවා. ටොමෝගෝකා ඉස්කෝලේ ගේට්ටුවේ තියෙන උලක රඳවලා තිබිලා තියෙන්නේ මේ අවුරුදු 11ක් වයස ජුන් 6 ගේ ඔළුව. කොමාරි පොලිසිය මුලින්ම අවධානය යොමු කරන්නේ ජුන් 6ගේ කට ඇතුලේ රඳවලා තිබ්බ ලියුමට. තනි රතු පාටින් ලියලා තිබ්බේ ලියුම මිනිමරුව ලියලා තියෙන්නේ පොලිසියටමයි. ඒකේ සටහන් වෙලා තිබිලා තියෙන්නේ මේ වගේ දෙයක්. මේක තමයි මේ සෙල්ලමේ ආරම්භය. ඔය පොලිසියට පුළුවන් නම් මාව නවත්තන්න. මට ඕනේ මිනිස්සු මැරෙනවා දකින්න. කාව හරි මරණ එක මට සෑහෙන විනෝදජනක වැඩක්. අවුරුදු ගාණක් සෑහෙන තිත්ත විදියට ගෙවුණ මගේ ජීවිතයට තීන්දුවක් ඕනේ.
මීට අමතරව මේ මිනිමරුවා ඉංග්‍රීසි අකුරුවලින් ෂූල් කිල කියලා ලියලා තිබිලා තියෙනවා. පෙන විදිහට ස්කූල් කිල කියන වචනේ සී අකුර මිනිමරුවට මග ඇරලා තියෙනවා. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් මොකක් හරි සලකුණක් ඇඳලා තිබිලා තියෙනවා. මේ ලියුමේ අන්තිමටම සේටෝ සකිකිබරා කියලා නමක් සඳහන් කරලා තිබිලා තියෙනවා. මේ නම ලියලා තියෙන්නේ කංජි වලින්. කංජි කියලා කියන්නේ චීනෙන් පැවතගෙන එන ලිවීමේ ක්‍රමයක්. මෙතනදී වචනයක් හරි අදහසක් හරි පෙන්වන්න සලකුණු පාවිච්චි වෙනවා. මේ කංජි කැරක්ටර්ස් වලින් වෙන වෙනම වචනයක් දක්වන්න පුළුවන් වගේම ඒවා එකතු කරලා තනි වචනයක් දක්වන්නත් පුළුවන්. කොහොම හරි මේ සකිකිබරා කියලා දක්වලා තියෙන කැරක්ටර්ස් වලින් කියවෙන්නේ සකේ, එහෙම නැත්නම් ඇල්කොහොල්, යක්ෂයා, රෝස, සාන්තුවරයා සහ ගැටුම කියන අදහස්. කොහොමුණත් මේ මිනිමරුව කෙලින්ම පොලිසියට අභියෝග කරලා තියෙනවා පුළුවන් නම් තමන්ව හොයාගන්න කියලා. ඉතින් පොලිසිය පුළුවන් තරම් ඉක්මනට පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කොමාරි එදාම හවස් වෙද්දී ටොමෝගෝක ඉස්කෝලෙන් මීටර් 500ක් විතර ඈතින් තියෙන ටැංක් මවුන්ටන් කියලා කන්දක් උඩ තිබිලා පොලිසියට ජුන් හසේගේ ශරීරයේ ඉතුරු කොටස් හොයාගන්න පුළුවන් වෙනවා. මේ මිනිමරුව ජුන් හසේගේ බොඩි එක මේ කන්ද උඩ තියෙන අතෑරලා දාපු ඇන්ටෙනා ස්ටේෂන් එකක ෆ්ලෝ බෝඩ්ස් යට තමයි හංගලා තිබිලා තියෙන්නේ. පේන විදිහට මේ මිනිමරුව අත්කේතක් භාවිතා කරලා තමයි ජුන් හසේගේ ඔළුව කඳින් වෙන් කරලා තියෙන්නේ. කොමාරි මේ සිදුවීම මුළු ජපානයේ පුරාවටම සෑහෙන කතාබහට ලක් වෙන්න පටන් ගන්නවා. මේ සිදුවීම ගැන මොකක්ම හරි දෙයක් දන්න කෙනෙක් හරි අදහසක් තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න කියලා නිවේදන නිකුත් වුණත් එහෙම කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ගොඩක් අයගේ අදහස වෙන්නේ මේ මිනිමරුව අවුරුදු 30ත් 40ත් අතර හොඳින් වැඩුණ ශරීරයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා. මේ අතර එක දවසක් කෝබෙවල තියෙන සෑහෙන ප්‍රසිද්ධ පත්තරයක් වෙන කෝබෙ ෂිම්බම් කියන පත්තරේ ඔෆිස් එකට ලියුමක් එනවා. ඉතින් ඒ ලියුමත් මේ ජුන් හසේව ඝාතනය කරපු මිනිමරුවම ලියපු ලියුමක්. පිටු තුනක් දිග මේ ලියුමේ වචන 1400කට ආසන්න ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මේ ලියුමේ මිනිමරුවා ලියලා තියෙනවා, මේ සෙල්ලම වෙනුවෙන් මම මගේ ජීවිතය අවදානමක දාගන්නවා. මාව අහුනොත් බොහෝ විට මාව එල්ලලා මරයි. මේ වෙද්දී පොලිසියට සෑහෙන කේන්ති ගිහින් පුළුවන් තරම් ඉක්මනට මාව අල්ලගන්න උත්සාහ කරනවා ඇති. කවහරි මරද්දි තමයි මට මගේ හිතේ හැම වෙලාවෙම තියෙන වෛරෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට තමයි මගේ හිතට සාමකාමී බවක් දැනෙන්නේ. කාට හරි වේදනාවක් ඇති කරනකොට තමයි මට මගේ වේදනාව නැති කරගන්න පුළුවන්. ඊට අමතරව මේ මිනිමරුව සඳහන් කරලා තියෙනවා තමන්ට ජපානයේ අධ්‍යාපන ක්‍රමෙත් එක්ක තියෙන තරහ නිසාම තමයි තමන් ඉස්කෝලේ ළමයින්ව මරන්නේ කියලා. එයා කියලා තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය නිසා තමයි එයා කාටවත් නොපෙනෙන කෙනෙක් බවට පත් උනේ කියලා. ඉතින් කලින් වගේම මේලියුමෙත් සේටෝ සකිකිබරා විදිහට නම සඳහන් කරලා තියෙනවා. කොමරි මේ සිද්ධිය සම්බන්ධව වාර්තා කරද්දී මාධ්‍යට පොඩි වැරදීමක් වෙලා තියෙනවා. එයාලා මේ මිනිමරුවගේ නම දක්වලා තියෙන්නේ සේටෝ ඔකිබරා විදිහට. මේකෙන් කේන්තිගේ මේ මිනිමරුව ආයෙත් මාධ්‍යට ලියුමක් යවලා තියෙනවා. මෙතනින් එහාට ඔයාලා මගේ නම වැරද්දුවත් හරි මගේ මූඩ් එක නරක් කරොත් හරි මම සතියට එළවලු 3ක් විනාශ කරනවා. මට මරන්න පුළුවන් ළමයි විතරක් කියලා හිතනවා නම් ඒක ඔයාලට සිද්ධ වුණ ලොකු වැරදීමක්. ඉතින් මෙතනදි මේ මිනිමරුව එළවලු කියලා හඳුන්වලා තියෙන්නේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ව. එයා කියලා තියෙන්නේ ආයෙත් මාධ්‍යගේ නම වැරද්දුවොත් එයා සතියකට මිනිස්සු 3 දෙනා ගානේ මරනවා කියලා. කොහොම වුණත් වැඩි කාලයක් යන කලින් පොලිසියට පුළුවන් වෙනවා මේ මිනිමරුවව අල්ලගන්න. මොකද ජුන් හසේ අතුරුදහන් වුණ දවස එයා ගෙදරින් පිටත් වෙලා තියෙන්නේ එයාගේ ආච්චිලා ගෙදරට යන්න. ඒකත් එක්ක ජුන් හසේගේ ගෙවල් ළඟම කෙනෙක් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් බවට සැකයක් ඇති වෙනවා. ඉතින් ඒ අතරෙම පොලිසියට දැනගන්න පුළුවන් වෙනවා ඒ ළඟ ගෙදරක තුම්ම මරණ, විශේෂයෙන්ම පූසුම්ම මරණ ළමයෙක් ඉන්න බව. ඒකත් එක්ක පොලිසිය ජූනි 28 වෙනිදා අවුරුදු 14ක් වයස පිරිමි ළමයෙක්ව ප්‍රශ්න කිරීම සඳහා තමන්ගේ බාරයට ගන්නවා. ඉතින් වැඩි දවසක් යන කලින් මේ අවුරුදු 14ක පිරිමි ළමයා තමන් කරපු දේවල් ගැන පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. ජපානයේ තාමත් වැඩිහිටියෙක් නොවුණු අපරාධකරුවෝ සම්බන්ධව තියෙන නීති රීති හින්දා මේ සිදුවීම වෙලා ටික කාලයක් යනකම්ම මේ මිනිමරුවගේ නම ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒත් කාලෙකට පස්සේ ප්‍රසිද්ධ වෙන විදිහට එයාගේ නම තමයි සිනිචිරෝ අසුමා. ඉතින් මේ සිනිචිරෝ අසුමා කියලා කියන්නේ එයා ඝාතනය කරපු ජුන් හසේගේ සල්වාසියෙක් වගේම ජුන් හසේගේ ඔළුව තියලා තිබ්බ ටොමෝගෝක ඉස්කෝලෙටම ගිය කෙනෙක්. කොමරි මේ ජුන් හසේ කියලා කියන්නේ අසුමගේ බාල සහෝදරයාගේ යාළුවෙක්. ඒක නිසා එයා අසුමගේ ගෙදරට පවා එන්න පුරුදු වෙලා ඉඳපු කෙනෙක්. කොහොමුණත් මේ අවුරුදු 11ක් වයස පොඩි ළමයා හැම වෙලාවකම අසුමට හොඳින් කතා කරලා තියෙනවා. ඒ වගේම එයාව දකින හැම වෙලාවකම හිනා වෙලා තියෙනවා. මේක එක අතකින් හොඳ දෙයක් විදිහට දැනුණත් අසුමට මේ ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එයාට හිතිලා තියෙනවා එහෙම හොඳින් සලකන්න තරම් තමන් හොඳ කෙනෙක් නෙවෙයි කියලා. එයාට ඕනේ
වෙලා තියෙනවා ඒ සිතුවිල්ලෙන් ගැලවෙන්න. තමන්ගේ හිතේ කොහොමත් මිනී මරන්න තියෙන ආසාවට අමතරව ඒකත් එයා ජුන්හසේව මරන්න හේතුවක් වෙලා තියෙනවා. කොමරි මගදී ජුන්හසේව හම්බුන අසුමයාට කියලා තියෙනවා ටෑන්ක් මවුන්ටන් එක උඩ ලොකු ඉබ්බෙක් ඉන්නවා බලන්න යමු කියලා. තමන් දන්නඳුන කෙනෙක් වුණ අසුමව සැක කරන්න කිසිම හේතුවක් ජුන්හසේට තිබිලා නැහැ. ඉතින් එයා අසුමත් එක්ක අර කඳුරට ගිහින් තියෙනවා අර ඉබ්බව බලන්න. ඒත් එතනදී අසුම කරලා තියෙන්නේ සපත්තුවක ලේස් එකකින් ජුන්හසේගේ බෙල්ල හිර කරන එක. ඊට පස්සේ එයා ජුන්හසේගේ බොඩි එක කඳ උඩ තිබ්බ අතෑරලා ඇන්ටනා සෙන්ට එකේ ෆ්ලෝ බෝඩ්ස් යට හංගලා ගෙදර ගිහින් තියෙනවා. ඊළඟ දවසේ එයා අත්කියතක් සහ කළුපාට ට්‍රෑෂ් බෑග් එකකුත් අරගෙන අයත් ඇවිත් තියෙනවා. ඊට පස්සේ එයා කරලා තියෙන්නේ ජුන්හසේගේ ඔළුව කඳින් වෙන් කරන එක. ඒ වෙලාවේ එයා ජුන්හසේගේ ලේවලින් ටිකක් බීලා තියෙනවා. අසුම කියන විදිහට එයා ඒක කරලා තියෙන්නේ තමන්ගේ ලේ පිරිසුදු කරගන්න. එයා හිතලා තියෙන්නේ තමන්ගේ ලේ අපිරිසුදු බව සහ ජුන්හසේගේ ලේ පිවිතුරු බව. ඊට පස්සේ එයා ජුන්හසේගේ ඇස් දෙක ගලවලා තියෙනවා. එයා කියන විදිහට එයා ඒක කරලා තියෙන්නේ ජුන්ගේ ආත්මෙ ගන්න. කොමරි මේ දේවල් වලින් පස්සේ අසුම ජුන්ගේ ඔළුවත් අරගෙන ගෙදර ගිහින් තියෙනවා. පස්සේ ආරංචි වෙන විදිහට එයා ජුන්හසේගේ ඔළුව ගෙදර බාත්รูම් එකට අරගෙන ගිහින් ඒකත් එක්ක විවිධාකාර ලිංගික දේවල් කරලා තියෙනවා. ඊට පස්සේ මැයි 27 වෙනිදා පාන්දර එයා ජුන්ගේ ඔළුව අරගෙන ගිහින් ඉස්කෝලේ ගේට්ටුවේ තියලා තියෙනවා. එයා එක කරලා තියෙන්නේ පොලිසියව නොමග යවන්න හිතාගෙන. එයා හිතලා තියෙනවා මිනිමරුව තමන්ගේම ඉස්කෝලේ ඉස්සරහා මරපු කෙනාගේ ඔළුව තියයි කියලා පොලිසිය හිතන්නේ නැති වෙයි කියලා. කොමරි ජුන්හසේව ඝාතනය කරපු එකට අමතරව කලින් අර ගෑන් ළමයි 4 දෙනාට පහර දුන්නේ තමන් බව අසුම පිළිගන්නවා. ඒ පහර දීමෙන් තමයි අවුරුදු 10ක් වයස අයක යමෂිටා මිය ගියේ. කොමරි ඒ ගැන අසුම තමන්ගේ ඩයරි එකේ සඳහන් කරලා තිබිලා තියෙනවා. මම අද මිනිස් ජීවිත කොච්චර බිඳෙන සුළුද කියලා බලන්න ශුද්ධ වූ පරීක්ෂණයක් කරා. ඒ විදිහට තමයි එයා තමන්ගේ කතාව පටන් අරගෙන තියන්නේ. ඒ ගෑන් ළමයා මගේ පැත්තට හැරෙද්දිම මම එයාට මිටියෙන් ගැහුවා. මම හිතන්නේ මම එයාට කීප පාරක්ම ගැහුවා. ඒත් මම සෑහෙන උද්‍යෝගෙන් හිඳපු හින්දා මට හරියට මේක මතක නෑ. අයකට පහර දුන්න විදිහ ගැන අසුම තමන්ගේ ඩයරි එකේ ලියලා තිබිලා තියෙන්නේ ඒ විදිහට. කොමරි තමන්ගේ ඔළුවටම සිද්ධ වුණ තුවාලෙන්ද අයක මාර්තු 23 වෙනිදා තමයි මිය ගිහින් තියෙන්නේ. ඒත් එදා අසුම තමන්ගේ ඩයරි එකේ මේ විදිහේ සටහනක් තියලා තියෙනවා. අද උදේ අම්මා මාත් එක්ක කිව්වා අර පහර දීමට ලක්ුණ අහිංසක ළමයා මැරිලා වගේ කියලා. පේන විදිහට මාව අහුවෙන පාටක් නෑ. මම ඔබට ස්තුතිවන්ත වෙනවා බමොයි ඩෝකි දෙවියනේ. දිගටම මාව ආරක්ෂා කරන්න. මේ බමොයි ඩෝකි කියලා කියන්නේ අසුම තමන්ගේ හිතින් මවාගත්ත දෙවි කෙනෙක්ට. එයා මේ දෙවියන්ව ඇඳලා තියෙන්නේ පාවෙන බුදුහාමුදුරුවන්ගේ හිසක් සහ ස්වස්තිකයක් ඇතුළත් කරලා. කොමුණත් අසුමගේ ඩයරි එකේ තිබ්බ අකුරු සහ එයා යොපු ලියුම් වල තියෙන අකුරු එක සමාන බව පොලිසියට තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අසුමගේ පහර දීමට ලක් වෙලා බේරුණ කසුමි අඳුරගන්නවා තමන්ට පහර දුන්නේ මේ කෙනා බව. මේ සාක්ෂි සහ අසුමගේ පාපොච්චාරණයට අනුව එයා අවුරුදු 11ක් වයස ජුන්හසේ සහ අවුරුදු 10ක් වයස අයක යමෂිටා ඝාතනය කිරීම වලට වරදකරු බවට පත් වෙනවා. ඒත් වයසින් අඩු කෙනෙක් හින්දා අසුමව රඳවලා තියෙන්නේ ජුවෙනයිල් කරෙක්ෂන් ෆැසිලිටි එකක. කොමුණත් අසුම වෙනුවෙන් ඉදිරිපත් වුණ ලෝයර් නම් දිගින් දිගටම කියන්නේ නොකරපු වරදකට පොලිසියෙන් අසුමව අහු කරලා කියලා. එයා ඒකට හේතු කීපයක්ම දක්වනවා. ඉතින් මේ සමහර හේතු සමාජ ජීවත් වෙන මිනිස්සුන්ටත් යම්තාක් දුරකට සැකයක් ඇති වෙන විදිය හේතු. එතනින් එකක් තමයි පොලිසිය මුලින්ම හිතන්නේ මේ ලියුම් එවන මිනිමරුව වමත් කෙනෙක් කියලා. ඒත් අසුම දකුණෙන් ලියන කෙනෙක්. ඒ වගේම තමයි වාර්තා වෙන විදියට තමන්ගේ පාපොච්චාරණවලදී අසුම කියලා තියෙන සමහර දේවල් ඇත්තටම කරන්න පුළුවන් විදිය දේවලුත් නෙවෙයි. අනිත් එක තමයි අසුම කියලා කියන්නේ ඒ තරම්ම ඉගෙනීමට දක්ෂකම් පෙන්නපු කෙනෙකුත් නෙවෙයි. ඒත් පොලිසියට මුලින්ම පෙන්ලා තිබ්බ විදියට අර ලියුම් ලියලා තියෙන්නේ යම්තාක් දුරක උගත්කමක් තියෙන කෙනෙක්. කොමරි මේ දේවලුත් එක්ක අන්තිමේදී අසුමගේ අම්මා තීරණය කරලා තියෙනවා ගිහින් යාව හම්බෙලා එයා ඇත්තටම මේ දේවල් කරාද කියලා අහන්න. ඉතින් ඒ වෙලාවේ අසුම බොහොම සංසුන්ව කියලා තියෙනවා තමන්ගේ මිනිමරුම් කරා කියලා. ඒ වගේම තමයි ගොඩක් අය මේ සිදුවීමට අසුමගේ අම්මත් වග කියන්න ඕනේ බව ප්‍රකාශ කරලා තියෙනවා. මොකද අසුමට මානසික ප්‍රතිකාර ලබා දුන්නා නම් හොඳයි කියලා එයාට කලින්ම සමහරු කියලා තිබ්බත් එයා ඒක ගණන් අරගෙන නැහැ. ඒ වගේම තමයි ඉස්කෝලේ වැඩවලදී අසුමගේ අම්මා එයාට සෑහෙන තදින් සලකලා තියෙනවා. අසුම සත්තුන් මරණ බව දැනගෙන හිටියත් එයා ඒකට මුකුත් කරලත් නැහැ. කොමුණත් පරීක්ෂණ වලින් තහවුරු වෙනවා අසුමට මානසික රෝගීභාවයක් තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක එයාලා අසුමට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. කොමරි අන්තිමේදී අවුරුදු 7කට විතර පස්සේ විශේෂඥයෝ තීරණය කරනවා දැන් අසුමගේ මානසික තත්ත්වය හොඳටට හැරිලා කියලා. ඒ විදිහට 2004 මාර්තු 11 වෙනිදා සිනිචිරෝ අසුම හිරෙන් නිදහස් වෙනවා. ඒ වෙද්දී අසුමගේ වයස අවුරුදු 21ක් විතරයි. කොමුණත් හිරෙන් නිදහස් වෙලා කාලයක් යද්දී එයා 1997 දී තමන් කරපු මිනිමරුම් සම්බන්ධව පොතක් ලියනවා. ඒ පොතේ නම තමයි සෙක්කා.
වැඩි දවසක් යන්න කලින් මේ පොත ජපානයේ වැඩියෙන්ම විකිණෙන පොතක් බවට පත්වෙනවා. ඉතින් සරලවම කිව්වොත් මිනීමරුම් දෙකක් කරලා අවුරුදු 7කින් නිදහස් වුණ අසුමට ඒ මිනීමරුම් දෙක ගැන ලියලා පෝසත් වෙන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අසුම තමන් ගැතින් මැරුණ අයගේ පවුල්වලටත් මේ පොතේ කොපියකුත් එක්ක තමන් කරපු දෙයට සමාවිල්ලලා ලියුමක් යවලා තියෙනවා. මැරුණ ජුන්හසේගේ තාත්තා සෑහෙන උත්සාහ කරලා තියෙනවා මේ පොත රිලීස් වෙන එක නවත්තන්න. ඒත් එයාට ඒක කරන්න පුළුවන් වෙලා නැහැ. ඒත් පසුකාලීනව මේ පොත බෑන් වෙනවා. කොමරීට අමතරව 2015 දී සිනිචිරෝ අසුමා තමන්ගේම වෙබ්සයිට් එකක් පටන් ගන්නවා. ඒ වෙබ්සයිට් එකේ එයා තමන්ගේ අමුතු විදිහට ෆොටෝෂොප් කරපු අමුතුම ඡායාරූප පළ කරලා තියෙනවා. කොමුණත් සයිකොලොජිස්ට්ලා නම් කියන්නේ අසුම පුළුවන් තරම් අනිත් අයගේ අවධානය ගන්න උත්සාහ කරන කෙනෙක් කියලා. ඒ විදිහට අවධානය ගන්න එයා ඕන දෙයක් කරනවා. කොමරී පසුකාලීනව මේ සයිට් එකත් කරලා තියෙනවා. කොමුණත් මේ මිනීමරුම ජපානි සෑහෙන කතාබහට ලක් වෙන මිනීමරුමක් වට පත් වෙනවා. මේ සිදුවීම වෙද්දි ජපානි නීතියට අනුව වැඩිහිටියෙක් විදියට සලකලා අපරාධකාරයෙක්ට දඬුවම් කරන්න පුළුවන්කමක් තිබිලා තියෙන්නේ අවුරුදු 16 දී. ඒත් මේ සිදුවීමට පස්සේ ඒ නීතිය අවුරුදු 14 දක්වා වෙනස් කරනවා. කොමුණත් ගොඩක් අය මේ සිදුවීම දැකලා තියෙන්නේ වළක්ව ගන්න පුළුවන්කමක් තිබ්බ දෙයක් විදියට. මොකද අනිත් අයට හානියක් වෙන්න පුළුවන් විදිය ලක්ෂණ දිගින් දිගටම අසුමගෙන් දකින්න හම්බෙලා තියෙනවා. තමන්ගේ ඩයරි එකේ එක තැනක අසුම ලියලා තියෙනවා මගේ අතේ පිහියක් තියෙද්දි නැත්තම් පිස්තෝලයක් වගේ කතුරක් කරකවද්දි මගේ හිතේ තියෙන කලකිරුණු ගතිය නැති වෙනවා කියලා. ඒ වගේම තමයි සෑහෙන පොඩි කාලේ ඉඳලම අසුම සත්තුන්ව මරන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. සමහර අවස්ථාවලදී ගෙම්බෝ එකතු කරලා පොලිමට තිබ්බ එයා තමන්ගේ බයිසිකල් එකෙන් ඒ ගෙම්බෝම යට කරලා තියෙනවා. ඒ වගේම පාරේ ඉන්න පූසෝ පරවියෝ වගේ සත්තුන්වත් එයා මරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ අසුමගෙන් හිකිකෝ මොරි කියලා හඳුන්වන කෙනෙක්ගේ ලක්ෂණ පේන්න තිබිලා තියෙනවා. ජපානයේ හිකිකෝ මොරි කියලා හඳුන්වන්නේ බොහෝ දුරට සමාජෙන් අයින් වෙලා ඉන්න පිරිසක්. එයාලා කරන්නේ ඉස්කෝලේකටවත් රස්සාවකටවත් නොයා තමන්ගේ කාමරය ඇතුළෙම ඉන්න එක. ඉතින් ජපානයේ සෑහෙන්න මේ වගේ අය දකින්න හම්බෙනවා. ගොඩක් අය හිතනවා ජපානයේ අධ්‍යාපන ක්‍රමයත් මේකට හේතුවක් වෙනවා කියලා. කොමුණත් අසුම සෑහෙන්න ඇනිමි බලන්න සහ මංග කියවන්න පුරුදු වෙලා ඉඳපු කෙනෙක්. මේකත් එක්ක ජපානයේ මාධ්‍ය වලින් කියන්න පටන් ගන්නවා මේ විදිහට ළමයි ප්‍රචණ්ඩ වෙන්න ඇනිමි සහ මංග හේතුවක් කියලා. කොමුණත් මේ වෙද්දි සිනිචිරෝ අසුම අවුරුදු 41ක් වයස කෙනෙක්. ආරංචි වෙන විදිහට එයා ටෝකියෝ වල මැකැනික් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම තමයි එයාගේ මේ මිනි මැරුම් වල ෆෑන් කෙනෙක්ව කසාද බඳපු අසුමට මේ වෙද්දි ළමයිනුත් ඉන්නවා. ඉතින් මේක තමයි සකිගිබරා සේටෝ ඉන්සිඩන්ට් එකේ කතාව. කොමුණත් සමහරු කියනවා මේ සිනිචිරෝ අසුමගේ සහ ඔටාකු කිලර් කියලා හඳුන්වන සුටෝමු මියසාකිගේ සමානකම් තියෙනවා කියලා. ඒ වගේම අපිට පේනවා මේ සිනිචිරෝ අසුම සෑහෙන උත්සාහ කරලා තියෙනවා කියලා සෝඩියක් කිලර් වගේ වෙන්න. ඉතින් එයා සෝඩියක් කිලර්ගේ සලකුණට සමාන විදිහේ සලකුණක් තමන් එවපු ලියුම් වලත් ඇඳලා තිබිලා තියෙනවා. කොහොම හරි මේ සිනිචිරෝ අසුමට පුළුවන් වෙලා තියෙනවා අහිංසක ළමයි දෙන්නෙක්ව ඝාතනය කරලා ඒකෙන් බේරිලා ඊට පස්සේ මිනීමරුම් ගැන පොතක් ලියලා ඒකෙන් සල්ලි තම්බ කරගන්න. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඉල්ලීම් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් අපේ Facebook හරි Instagram හරි page වලට message එකක් දාන්න. ඉතින් මේ ගෙවුණ මාසෙදී මට ඔයගොල්ලන්ගේ ඉල්ලීම් වලට අනුව වීඩියෝස් දාන්න බැරි වුණා. මොකද හේතුව තමයි ඒ හැම වීඩියෝ එකක්ම වගේ මම කලින් කරලා තිබ්බ වීඩියෝස්. මොකද කලින් ගෙවුණ මාසෙදී මට විභාගයකට මුහුණ දෙන්න සිද්ධ වුණා හින්දා මට අලුතෙන් ස්ක්‍රිප්ට් හදාන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒක නිසා මම කරේ කාලයක් තිස්සේ හදාගෙන ඉඳපු ස්ක්‍රිප්ට් එකක් edit කරලා දාගෙන යන එක. ඉතින් ඒක නිසා මම උත්සාහ කරනවා ඉස්සරහට ඔයගොල්ලන්ගේ ඉල්ලීම් වලට අනුව වීඩියෝස් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ Facebook page එක, Instagram page එක සහ TikTok page එකත් follow කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ content එකට support කරන්න ඕන කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකම් බලවට. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.